ඔව් අද අපි ඇවිල්ලා ඉන්නේ කාබනික ගොවිතැන් ඒකකයට. ඒ කියන්නේ ගන්නෝරුව කුසිතාක්ෂණ උද්‍යාන ඒකකයේ, එහෙම නැත්නම් උද්‍යාන භෝග පරිසර සංවර්ධන ඒකකයේ ඒකකයේ තියෙන කාබනික ගොවිතැන් කියන කොටසට ඇවිල්ලා ඉන්නේ. අපි ගිහින් එහෙදි පොඩ්ඩක් කතා කරලා බලමු. දැන්ට ඒ වගේ තියෙන දත්ත මොනවද, ඒවා අපේ කෘෂිකර්මාන්තයට යොදාගන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ ගෙවත්තක් කොහොමද නිර්මාණය කරගන්නකොට සමහරවිට මේ තියෙන කාරණා අපිට යොදා ගන්න පුළුවන් වෙයි. ගිහින් පොඩ්ඩක් බලමු මොකද්ද වෙලා තියෙන්නේ. අද මේ ඇවිල්ලා ඉන්නේ ගන්නවරුවට. ගන්නවරුවේ පාංශු පෝෂණ එකකේ, එහෙම නැත්නම් කාබනික එකකේ තමයි මේ තියෙන්නේ. අපි මේක ඇවිල්ලා ඉන්නේ රේණුකම්ස් පොඩ්ඩක් හම් වෙන්න. මෙතන මොකද්ද වෙන්නේ, මොකද්ද කරලා තියෙන්නේ කියන එක පොඩ්ඩක් කතා කරගන්න තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. අපි ගෙවත්තක නිර්මාණය, එහෙම නැත්නම් වගාවක් කොහොමද කාබනික පැත්තට නැඹුරුව කරගෙන යන්නේ කොහොමද කියන එක ඉගෙන කතා කරන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙතන ඇත්තටම මේ උද්‍යාන භෝග පර්යේෂණ සංවර්ධන ආයතනයේ පාංශුව පැලෑටි පෝෂකාංශයේ පර්යේෂණ සමයි සිද්ධ කරන්නේ. එතනදී ප්‍රධාන වශයෙන් අපි පොහොර සම්බන්ධයෙන් වන පර්යේෂණ තමයි ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ. ඊට අමතරව අපි කාබනික වගාව සම්බන්ධයෙන්ුත් තාක්ෂණයන් පිළිබඳ අත්හදා බැලීම් සිද්ධ කරනවා. අපි ගිහින් බලමු, ක්ෂේත්‍රයට ගිහිල්ලා කතා කරමු එක් එක් ක්ෂේත්‍රයන් ගැන මොනවද අපි එතනදී සිදු කරලා තියෙන්නේ කියලා. එතන එතකොට දැන් මේ භෝග වර්ග කිහිපයක් එකට වගා කරලා තියෙනවා. ඒ කියන්නේ මේක අපිට ගෙවත්තකට නම් මේක යොදා ගන්න පුළුවන්. මේක දැක්කම මට එහෙම අදහසක් එන්නේ. ඉතින් මේක මොකද්ද මේ කරලා තියෙන්නේ මෙතන, මේ කාබනික වගාවක් යටතේ කොහොමද මේක මේ? ඔව් ඇත්තටම අපේ මෙතනදී මූලික පරමාර්ථය උනේ මේ භෝග වර්ග කිහිපයක් හිටවන එක නෙමෙයි. අපිට අපි කරන්නේ මෙතන කාබනික වගාවේ පෝෂක කලවණාකරණය කොහොමද කරන්න කියන එක. එතනදී අපි මෙතනදී බලන්නේ මේ පෝෂක කලමනාකරණයේදී පෝෂක රඳව ගන්න, පෝෂක උරා ගැනීමේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න කොහොමද බයෝචා, ඒ කියන්නේ ජෛව අඟුරු භාවිතය කොයි විදියටද බලපාන්නේ කියලා අත්දැක බලන පර්යේෂණයක් තමයි මෙතන සිද්ධ කරන්නේ. එතනදී අපි මෙතන මික්ස් ක්‍රොපින් එක දැම්මේ, කියන්නේ විවිධ භෝග වර්ග දැම්මේ. ඇත්තටම කාබනික වගාවේ පරිබෝධ පාලනය ඉතා අමාරු වැඩක්. එතකොට අපි සාමාන්‍යයෙන් කියන්නේ කාබනික වගාවේදී මිශ්‍ර භෝග වගාව කරන්න කියලා. එතනදී පරිබෝධ පාලනය ඉබේ සිද්ධ වෙනවා. උදාහරණයක් විදියට සමහර ක්‍රොප්ස් වලට එන පරිබෝධකයන් අනිත් එකෙන් විකර්ෂණය කරනවා. ඕ ඊට අමතරව අපි හිතමු මොකක් හරි පරිබෝධකයක් හින්දා හරි රෝගයක් හින්දා හරි එක ක්‍රොප් එකක් හානි වුණොත් ගොවි මහත්තයාට අනිත් ක්‍රොප් එකෙන් ඒ ලාභයේ අලාභයේ පියව ගන්න පුළුවන්. ඒකත් පෙන්වන්න හින්දා තමයි මෙතන අපි, නමුත් අපේ මූලික පරමාර්ථයේ පෝෂක කලමනාකරණය. ඊට අමතරව අරකත් අපි පෙන්වන්න තමයි මේ. ඔව් දැන් මේක බලපුවම පේන හැබැයි මේ ගස් වලට නම් එහෙම හානි කරලත් නැහැ මම හිතන්නේ. විකාශකයකුත් වෙලා තියෙනවා, විකාශකයකුත් වෙලා තියෙනවා. ඊට අමතරව අපි මෙතන දවස් 7න් 7ට කොහොඹට නිස්සාරකය යොදනවා පරිබෝධ පාලනයට. ඉතින් මෙතන ඇත්තටම සාර්ථකව පරිබෝධ පාලනය සිද්ධ වෙනවා. සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ගෝවා වලට උනත් මේ පණු එක්කත් මේ හානි කරලා නැහැ ගොඩක් දුරට. ගෝව ඇත්තටම මේ කාබනික වගාවේදී සාර්ථකව වගා කරන්න පුළුවන් භෝගයක්. අපි දැන් එවැනි භෝග ගැනත් අත්දැක බලාගෙන යනවා. අපිට අපේ තියෙන පළපුරුද්දානුව අපිට දැන්ලා තියෙනවා ගෝව කියන එක කාබනික වගාවේ ඉතා සාර්ථකව වගා කරන්න පුළුවන් භෝගයක්. ඔය කියන්නේ දැන් ගෝවා වලට එන්නේ ගොඩක් දුරට පණුවනේ. පණුව. දීමන්ති පිටිසල් සමනලය ඊට අමතර අනිත් පණුව. මම හිතන්නේ කොහඹට වලින් මේ පණුව හොඳට මර්ධනය වෙනවා. අපි ඇත්තටම වෙන දේවල් ගහන්නෙත් නෑ මෙතන. කොහඹට නිසාරකයේ විතරමයි භාවිත කරන්නේ. හරි ඉතින් අපි ඊළඟට හරි ඉස්සෙල්ලා මම අපි කතා කරනකොට කිව්වා මේ මැකරල් වගාවේ මේ අත්දැබැලීම් වගේක අවුරුදු 9ක ඔව් 10ක විතර ඉන්නේ. ඉතින් අපි ඒක ගැනත් පොඩ්ඩක් බලලෙමු කොහොමද ඒක කරලා තියෙන්නේ, මේ ඒකේ මොකද්ද වෙලා තියෙන්නේ කියන එක. මේ ඉස්සරහත් මේ පැත්තේ තියෙන කොටුකුණ තමයි අපි මේ 2020 වසරේ හැදුවා කියලා කිව්වේ. එතකොට මෙතන මේක අපි කාබනික වගාවට සුදුසු පොහොර නිර්දේශයන් හදලා තියෙනවා. ඒ කියන්නේ කාබනික පොහොර වලින් උදාහරණයක් විදියට අපි
කියනවා එළවලු වලට හෙක්ටයාරයකට ටොන් 40ක් දාන්න කොම්පෝස්ට් වලින් කිය. මේක දැන් බලපුවම අපිට පේනවා හොඳ ලස්සනට වගාව කොළපාට වෙලා ඊළඟට කොළපාටට අමතරව අස්සන්නක් තියෙනවා. හොඳ මට දැන් කීවෙනි අස්සිනුවාරද මේ යන්නේ? මේක දැන් මම හිතන්නේ තුන්වෙනි. තුන්වෙනි. මේක මේ දැන් මේ පැත්තේ තියෙන පොටු තුන ඇත්තටම අපි 2000 වසරේ තමයි පටන් ගත්තේ. එතනදී අපි මේ හැමදාම මේ ප්ලොට්ස් තුන මේ විදිහටම මේන්ටේන් කරා යනවා. ඒතර මේක ගත්තම මේකේ අපි දාන්නේ කාබනික වගාවට සුදුසු පොහොර නිර්දේශයේ කාබනික පොහොරවලි. ඒතර මේ අපි දැන් මේ වෙනකොට කාබනික වගා එළවලු වගා සඳහා පොහොර නිර්දේශයන් හදලා තියෙනවා. එතනදී තමයි අපි හෙක්ටයාරයකට ටොන් 40ක් කොම්පෝස්ට් වලින් දාන්න කියනවා. කුකුල් පොහොර නම් අපි කියනවා හෙක්ටයාරයකට ටොන් 15ක් දාන්න කියලා. ගොම පොහොර නම් අපි කියනවා 20ක් දාන්න කියලා. ඔය ඊටික දැම්මොත් මේ අනිත් රසායනික පොහොර අපි දැන් පොහොර නැති ඔය. නැතුවම කරන්නත් පුළුවන්. නැතුවම රසායනික පොහොර දාලා ගන්න අසන්නම ගන්න පුළුවන්. ඒක තමයි ලොකු මං හිතන්නේ ලොකුම පණිවිඩය. ඔව්. ඒ කියන්නේ අපිට නැත්තම් අපි ලොකු ප්‍රශ්නේ තියෙන්නේ අපි රසායනික පොහොර වලට යන එකනේ. යන එක. කියන්නේ ඒ අසන්න මේකෙන් ගන්න පුළුවන් නම් ගන්න පුළුවන්. දැන් අපි දැන් කාබනික වගාව සඳහා ගොවීන් වැඩි යොමු වෙන්න අකමැති අර අසන්න අඩුයි කියන එකනේ. ඒ නමුත් රසායනික පොහොර වලින් ගන්න අස්සෙන් රසායනික පොහොර දාලා ගන්න අස්සෙන්ම ගන්න පුළුවන් වැඩිපුර කාබනික පොහොර දාලා. ඊට අමතරව ඕනනම් ගොවීන්ට දැන් කාබනික පොහොර හොයා ගන්න අමාරු නම් ඊට වඩා අඩු පොහොර ප්‍රමාණයක් දාලා යම්කිසි අස්සෙන්ක් ගන්න පුළුවන්. මේක වැඩි මිලකට විකුණගත්තොත් ඒගොල්ලන්ට කියන්නේ හොඳ සහතිකයක් වගේ තියෙනවා නම් වැඩි මිලකට විකුණ ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට ඒ අර අස්වනු අඩුව පියව ගන්න පුළුවන්. තර මෙතනදී දැන් අපි දාලා තියෙන්නේ කාබනික වගාවේ කාබනික පොහොර වලින් විතරක් කොම්පෝස්ට් වලින් විතරක් එක වර්ග මීටරේ කොටුවකට කිලෝග්‍රෑම් 4ක් දාලා තින කොටුව. ඊට පස්සේ මෙතනට ගියාම අපි රසායනික පොහොර විතරයි NPK අපි දැන් සාමාන්‍යයෙන් අපේ නිර්දේශයේ තියෙන දෙපාර්තමේන්තු නිර්දේශයේ තියෙන්නේ කාබනික පොහොර සහ කාබනික පොහොර වර්ග මීටරයකට කිලෝ එකක් සමග නිර්දේශිත රසායනික පොහොර. රසායනික පොහොර විදිහට අපි දාන්නේ යූරියා MOP TSP. ඒතර මේකෙදි කාබනික පොහොර පොඩ්ඩක්වත් දාලා නැහැ. අර නිර්දේශිත රසායනික පොහොර විතරයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ NPK තුන විතරයි. ඒතට අපි කලින් කරපු වගාවන් වලදී ඇත්තටම NPK විතරක් දාපු එකේ ලොකු අස්වැන්නක් ගන්න බැරි වුණා අපිට. මොකද දැන් මේ යන්නේ 38 වෙනි කන්නේනේ. එතනදී කිමිකල් ෆර්ටිලයිසර් ඒ කියන්නේ රසායනික පොහොර විතරක් දාලා අමාරුයි කාබනික පොහොර නොදාය ගන්න. නමුත් මෙතන මෑකරල් වලදී අපිට ලොකු වෙනසක් නැහැ. කාබනික පොහොර දැම්මද රසායනික පොහොර දැම්මද ඔයාට දැන් ඉස්සරහට ගියන් බලා ගන්න පුළුවන් පන්න 18ක් පොහොර යොදලම නැති කොටුවක් තියෙනවා. ඒ කොටුවෙත් හොඳ අස්වැන්නක් තියෙනවා. ඉතින් මෑකරල් වගේ භෝගයක් අපිට ගෙවත්තකට නිකන් කිසිම පොහොරක් නැතුව යොදා ගන්න පුළුවන්. අපි ගිහින් පොඩ්ඩක් බලමු. දැන් අපිට මේ ඉන්න අපේ ප්‍රේක්ෂකයන්ට පොඩ්ඩක් පින්නුවත් හොඳයි කියලා හිතෙනවා. මේ කිසිම දෙයක් පාවිච්චි කරන්න නැතුව මේ තියෙන එක. ඒකට අපිට ඒක ගෙවත් එකට හරියට පාවිච්චි කරන්න පුළුවන්. අපි ඔබට බලමු. දැන් මේ කොටුව තමයි අර කන්න 18. පොහොර කිසිවක් දාලා නැති කොටුව. ඔයාලට පේනවා ඇති මේ ඇත්තටම මේකෙත් ඉතින් හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. අන්න 18 කිසිම දෙයක් දාලා නැතුව පොළවේ නැතුව අස්සන්නක් ගන්නවා කියන්නේ ඇත්තටම මේක මේ ගෙවත්තකට හොඳ පණිවිඩයක්. ගෙවත්තකට හොඳ පණිවිඩයක්. කියන්නේ කොහොමත් අපේ පස්සෙන් පොහොර කොටසක් අපිට මේ භෝගයට දෙනවා. ඒ කොටස තමයි මේ මේ භෝගය aran තියෙන්නේ. තවත් අපි පොඩි සෙස් එකකට ඇවිල්ලා ඉන්නේ. අපි අහලා බලමු මොකද්ද මේ මෙතන වෙලා තියෙන්නේ කියලා. මොකද්ද මේ කරලා තියෙන්නේ? ඇත්තටම මෙතනදී අපි මේ සිදු කරන්නේ කාබනික වගාවට සුදුසු එළවලු භෝග වර්ග අත්හදා බැලීම. එතනදී අපි සාමාන්‍ය ඉස්සලා කිව්වා කාබනික වගාවට අපි මේ වෙනකොට නිර්දේශ හදලා තියෙනවා. ඒ කියන්නේ කොම්පෝස්ට් වලින් නම් වර්ග මීටරයකට කිලෝ 4ක් කුකුල් පොහොරන වර්ග මීටරයට කිලෝ 1.5ක් ගොම පොහොරන වර්ග මීටරයට කිලෝ 2ක් කියලා. එතකොට මේ මෙතනදී අපි කරන්නේ ඒ ඒ අඩු යෙදවුම් යටතේ කාබනික වගාවට සුදුසු එළවලු වර්ග මොනවද කියලා බලනවා. එතකොට අපි කල්පනා කරේ මේකේ අඩු යෙදවුම් යටතේ සුදුසු වැඩි අස්වැන්නක් දෙන වර්ග හැදුවොත් ගොවීන්ට අර එයාලගේ තියෙන ගැටලුව මගහරවා ගන්න පුළුවන් කියන අරමුණ ඇතුව තමයි මේ අත්හදා බැලීම පටන් ගත්තේ.
මේ වෙද්දි අපි බම්බටු වගාව සාර්ථකව කාබනික වගාව තුල කරගන්න පුළුවන් කියන එක හොයාගෙන තියෙනවා. එතනදිත් අංජලි සහ දැනට දෙපාර්තමේන්තුවෙන් නිර්දේශ කරන්න නියමිත වර්ග දෙකක් තියෙනවා. ඒක වඩාත් මේ බැක්ටීරියා හිටු මෙරීමට ප්‍රතිරෝධී. ඒ හින්දා අර ලෙඩ රෝගවලට පාත්‍රි වෙනවා අඩුයි. අඩුයි. ඒ හින්දා අඩු යදුම් යටතේ හොඳ අස්වැන්නක් ලබා දීලා තියෙනවා. ඒකම තමයි අර මේ CA8 කියන මාළු මිරිස් වර්ගය සහ හංගේරියන් යෙලෝ වැක්ස් කියන මාළු මිරිස් වර්ග දෙකත් කාබනික වගාවේ අඩු යදුම් යටතේ සාර්ථකව වගා කරන්න පුළුවන් වර්ග දෙකක් කියලා මේ වෙද්දි හොයාගෙන තියෙනවා. එතකොට අර කලින් අපි අතන දැක්කා වගේ මෑකරලුත් කාබනික වගාවේ දැන් ඔයගොල්ලෝ දැක්ක එතනදී පොහොර නැතුවත් මෑකරල් හැදෙනවා. ඉතින් කාබනික වගාවේ අඩු යදුම් යටතේ මෑකරල් කියන මෝගයත් හොඳින් හදන්න පුළුවන්. ඒ වගේම තමයි පිපිඤ්ඤා. දැන් මේ වෙනකොට මේ අන්තිම කන්නේ අපි මේ පිපිඤ්ඤාට නිර්දේශයක් දෙන්න පුළුවන්. මේ හදලා තියෙන වර්ග සියල්ලම රසායනික පොහොර දාලා ගන්න අස්සැන්නම ගන්න පුළුවන් කාබනික පොහොර නිර්දේශෙන් භාගයක් දාන්න. භාගයක් දාන්න. ඔව්. ඒ කියන්නේ හොඳ ජයග්‍රහණයක් අපිට අනාගතේ. හොඳ ජයග්‍රහණයක්. සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට ටොන් 20ක් 25ක් තමයි සාමාන්‍ය රසායනික පොහොර දෙපාර්තමේන්තු නිර්දේශය දාලා ගන්න අස්සැන්න. මේකෙත් ඒ වගේම අස්සැන්නක් මේ පිපිඤ්ඤා වර්ග සියල්ලම ගන්න පුළුවන්. කාබනික ඒකකයේ තවත් මේ කොටසකට අපි මේ මෙතන තියෙන මාළු මිරිස් වගාවක් කොඩවීමේ සංකීර්ණයක් මේකේ නැහැ. බලපුවම පේනවා ඇත්තටම අපිට සතුටක් ඒක. ඉතින් මේකේ මොකද්ද මේ කරලා තියෙන්නේ මෙතන? අපි මේ කාබනික වගා ක්ෂේත්‍රයේ ඔක්කොම පරිේශන වල පරිබෝධ පාලනය කරන්නේ කාබනික විදියට. ඒතර මෙතනදීත් අපි පරිබෝධ පාලනය කරන්නේ කොම්බැට නිස්සාරකයේ සතියකට වරක් කිසීමෙන් පමණයි. ඊට අමතරව අපි මේ වටේ net එක දාලා තියෙනවා. ඇත්තටම මේ net එක දාපු මට පස්සේ අපේ ගොඩක් ක්ෂේත්‍රයේ වෛරස් රෝග ගොඩක් අඩු වෙලා තියෙනවා. ඒකත් අපිට මේ කන්නේ තමයි අපි net එක භාවිතා කරේ. අපිට ඒක හොඳට පෙනී යනවා මේ වෛරස් රෝග අඩුයි කියලා. ඉතින් කොහොමවත් අපි මේකට රසායනික පරිබෝධනාශක හෝ මේ කෘමිනාශක කිසිම දෙයක් මේකට පාවිච්චි කරන්නේ මේ ක්ෂේත්‍රයේ තියෙන සියලුම පරිේශණයන්ට. ඔව්. මේක දැක්කම පේනවා හොඳට ලොකු අස්සැන්නකුත් තියෙනවා. කොළ කොඩ වීමක් නැහැ. ගොඩක් දුර දිලිරහණිත් ගොඩක් දුර මේ අඩුයි. අඩුයි තියෙනවා. ඔව් අද දවසේ අපි කාබනික වගාවක් කොහොමද පවත්වාගෙන යන්නේ අපේ නිලධාරීතුමියක් එක්ක කතා කරා කොහොමද මේක කරගෙන යන්නේ කියන්නේ. ඉතින් මේක සමානලාට ඔබලාට ඉවත්තරත් මේක එකතු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ලබන සතියේදී අපි බලාපොරොත්තු වෙනවා කාබනිකව දියර පොහොරක් හදාගන්න විදිහ. එහෙම නැත්නම් ගෙදර දීම කොහොමද කොම්පෝස්ට් එකක් හදාගන්නේ. එහෙනම් අද දවසට අපි සමුගන්නට මේ සූදානම්. ලබන සතියේ හමු වෙන බලාපොරොත්තුෙන් ඔබ සැමට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. එළවලු වගාව පිළිබඳ පූර්ව දැනුම් දීම 2019 අගෝස්තු 5 වනදා සිට අගෝස්තු 20 වනදා දක්වා. මෙම දෙසතිය තුළ බොංච් හෙක්ටයාර 229ක්, කරවිල හෙක්ටයාර 81ක්, වම්බටු හෙක්ටයාර 327ක්, මාළු මිරිස් හෙක්ටයාර 98ක්, පිපිඤ්ඤා හෙක්ටයාර 99ක්, මෑකරල් හෙක්ටයාර 243ක්, වැටකළු හෙක්ටයාර 95ක්, බණ්ඩක්කා හෙක්ටයාර 164ක්, වට්ටක්කා හෙක්ටයාර 216ක්, පතෝල හෙක්ටයාර 109ක් වගා කිරීමෙන් ඔබට ඉතාමත් හොඳ මිලක් ලැබේවි. බීට්‍රුට් හෙක්ටයාර 57ක්, ගෝවා හෙක්ටයාර 85ක්, කැරට් හෙක්ටයාර 28ක්, රාමු හෙක්ටයාර 49ක්, තක්කාලි හෙක්ටයාර 112ක් වගා කිරීමෙන් ඔබට හොඳ මිලක් ලැබේවි. ලීක්ස් හෙක්ටයාර 5ක් වගා කිරීමෙන් ඔබට සාමාන්‍ය මිලක් ලැබේවි.